හරි වැඩේ පටන් ගමු එහෙනම් හරි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕ ලෙවල් ගණන් පේපර් එක කොහොමද මැනේජ් කරන්නේ ටයිම් එක කොහොමද මැනේජ් කරන්නේ හරි ඊට පස්සේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්නේ කොහොමද ප්‍රශ්න කොහොමද නිවැරදිව තෝරගන්නේ හරි ඔන්න ඔයගේ දේවල් හැම දෙයක් මේක සාකච්ඡා කරනවා ඩීටේල්ස් ඇතුව හොඳ විස්තර සහිතව සාකච්ඡා කරනවා ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එක ඉවර වෙනකම්ම ගැම්මෙන් අහන් ඉන්න අනිවාර්යෙන්ම මේ කතාව ඔයාට වැදගත් වෙයි විභාගෙදී රයිට් මේ කතාව අනිවාර්යෙන්ම ඔයාට වැදගත් වෙයි විභාගෙදී මෙහෙම කතාවක් අපි හැමෝම දන්නවා අපිට ගණන් පේපර් එක විදියට එක පත්‍රය සහ දෙක පත්‍ර ලෙස කොටස් දෙකක් ලැබෙන්න තියෙනවා එක පත්‍රයක් ගත්තාම එක පත්‍රය ඇතුලේ පොඩි ප්‍රශ්න 25ක් තියෙනවා කෙටි ප්‍රශ්න ඊට පස්සේ පොඩි පොඩි රචනාමගේ ප්‍රශ්න ටිකක් තියෙනවා හරි ප්‍රශ්න පහක් ලියන්න ඕනි ඒ පහ අනිවාර්යයෙන්ම ලියන්න ඕනි හරි ඒ පහ අනිවාර්යයෙන්ම ලියන්න ඕනි ඊට පස්සේ කෙටි ප්‍රශ්න 25ත් අනිවාර්යයෙන්ම ලියන්න ඕනි හරි දැන් ඔයා ගැම්මට මුල ඉඳන් පටන් ගන්නවා ප්‍රශ්නයක් නැහැ කෙටි ප්‍රශ්න වලින් පටන් ගන්නවා හරි එතකොට හරි මේක වැදගත් හරි මේ මම කියන කතාව ඒකක් ගන්න ළමයටත් වැදගත් රයිට් 100ක් ගන්න ළමයටත් වැදගත් පැල් දෙක ලකුණු නැතුව මේ මොහොතේ කරගන්න දෙයක් නැතුයි ළමයා අනිවාර්යයෙන්ම යටත් වැදගත් හරි තමන්ගේ රිසල්ට් එක තමන්ගේ දැනුම උපරිමව ගන්නට මේක සාකච්ඡා කරනවා හරි තමන්ගේ දැනුම උපරිමව ලියලෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක අපි සාකච්ඡා කරනවා ඒත් එක්කම රයිට් දැන් වා කේටි ප්‍රශ්න ටික කරන් යනවා කොහොමත් ඔය පළවෙනි ප්‍රශ්න 10ක් විතර ඔය 25න් ලේසි ඔයා ප්‍රශ්නයක් නැ මොලේ දම පටන් ගන්න වැඩේ ලස්සනට කරන් යන්න හැබැයි ඔහොම කරන් යනකොට හරි ඔහොම කරන් යනකොට ඔයාට තේරෙනවා 13 වෙනි ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්නය කරන්න බෑ කරන්න බෑ වගේ හැබැයි උත්තරෙත් නිකන් එන්න වගේ යනවා හැබැයි එන්නේ නැ මොකක්ද නමත් මුලින්ම කරන්න ඕනේ ඔයාට තව පේපර් එකේ ගොඩක් දුර යන්න තියෙනවා ඔයා 13 වෙනි ප්‍රශ්නේ අතක ගන්න එපා ඔයා යන්න 14 වෙනි ප්‍රශ්නෙට 14 වෙනි ප්‍රශ්නෙට යනකොට රයිට් 14 වෙනි ප්‍රශ්නෙට ඒකත් බැරි වෙනවා වෙන්න පුළුවන් රයිට් වෙන්න පුළුවන් ඒකත් බැරි වෙනවා මොකද කරන්නේ මුකුත් මානසිකව වැටෙන්න මොනවත්වත් දෙයක් නැහැ ඔයා හිතන්න ඕනේ තව ඕනි තරම් ගණන් තියෙනවනේ පේපර් එකේ තව ඕනි තරම් ගණන් පේපර් එකේ තියෙනවා අන්නේ සිතුවිල්ල මොලේ හැමතිස්සෙම වැඩ කරන්න ඕනේ බැරි නම් එක බෑ එක බෑ හැබැයි ඒක අඩියක් පස්සට තිබීමක් විතරයි තව ගානකට යනවා කියන්නේ ඒ ගණන් හදන්නේ නැහැ කියන එක නෙමෙයි අඩියක් පස්සට තිනවා කියන එක විතරයි ඔයා ඒක ඒ තීරණය ගන්න රයිට් මොකද තව වෙලාව ප්‍රශ්නයක් තිරින්දා පේපර් එකේ ඔයා අඩියක් පස්සට අරගෙන අඩියක් පස්සට අරගෙන යන්න 15 වෙනි ප්‍රශ්නෙට රයිට් ඔන්නෝම ඔයාට පුළුවන් ටික ඉස්සෙල්ලා ගැම්මට කරා යන්න රයිට් ඔයාට පුළුවන් ටිකට ලකුණු ගන්න රයිට් වැඩේ ලස්සට කරා යන්න හරි එතකොට ඔයාට ඔය එක පත්‍රය ගැන ලොකුට කතා කරන්න දෙයක් නැහැ ඔය එක පත්‍රේ කෙටි ප්‍රශ්න 25ට අමතරව හරි භාග ගණනක් එයි ප්‍රතිශත ගණන් එයි හරි පොඩි පොඩි සංඛ්‍යානයක් ගණන් එයි පැති දෙක එතකොට ඒකේ ලොකුට කතා කරන දත්ත නිරූපණය ගණන් එයි හරි එතකොට ඒක ඇත්තරම ටිකක් සාපේක්ෂව ලේසි දෙවැනි පත්‍රේ වඩා එක පත්‍රේ ලේසි එක පත්‍රයෙන් තමයි ඇත්තටම ලකුණු වැඩිපුර ප්‍රමාණයක් ගන්න ඕනි ගන්නත් පුළුවන් හරි ලකුණු 100ෙන් දෙන්නේ කෙටි ප්‍රශ්න 25ට ලකුණු 50ක් දෙනවා හරි ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න පහක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි එක පත්‍රේ එතකොට මේ ප්‍රශ්න පහ අනිවාර්යයෙන් කරන්න ඕනි ඒකටත් ලකුණු 50යි 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 100යි හරි 50යි 50යි 100යි එක පත්‍රය ඉවරයි ඊට පස්සේ දෙක පත්‍රය කියලා දෙනවා ඊට පස්සේ ඔන්න ඕක තමයි වැදගත්ම පේපර් එක හරි ඕක තමයි අමාරු පේපර් එක ඇත්ත කතා ඕක අරකට ලකුණු 100ෙන් දෙන්නේ දෙවනි පත්‍රෙත් ලකුණු 100ෙන් දෙන්නේ 100යි 100යි 200යි 200 දෙකට බෙදලා තමයි ඔයාට 100ෙන් ලකුණු කීයද කියලා දෙන්නේ එතකොට ඔය දෙවනි පේපර් එක ගත්තාම රයිට් දෙවනි පේපර් එක දැන් හොඳට බලන් ඉන්න හොඳට අහන් ඉන්න ද ළමෙක් ඉන්නවා පට්ට දැනුමක් තියනවා හොඳ දැනුමක් තියන හොඳ විශ්වාසයෙන් යන්නේ විභාගේ අනිවාර්ය මේ අකුරක් කියලා හරි හොඳ විශ්වාසයෙන් යන්නේ පැහැදිලිද දැන් ඒ ළමයට කතාව දැන් හොඳට අහන් ඉන්න හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට හොඳ දැනුමක් තියෙන ළමෙක් නම් ඔයාට එකම එක ප්‍රශ්නය වෙන්න තියෙන්නේ වෙලාව ටයිම් එක ඕක තමයි එකම එක ප්‍රශ්නය
ඔයාට එන්න තියෙන right එතකොට දැන් ඔයා කොහොමද දැන් මේ পেපර් එක පටන් ගන්නෙ දෙක පත්‍රය ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා ඔයාට දැනුම තියෙනවා නම් මුලින් ඉඳන් පටන් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මම recommend කරනවා ඔයා කොච්චර දැනුමක් තිබ්බත් ඔයා ආස ගානක් තියෙනවා ඔයා ආස පාඩමක් තියෙනවා ඔයා වැඩිපුර ආස පාඩමක් තියෙනවා කැම්මට පටන් ගන්න ඒ පාඩමට එන ගාණේ හරි සමහරක් විදිහට නිර්මාණ පාඩම වෙන්න පුළුවන් හරි සමහරකට පස්තර පාඩම වෙන්න පුළුවන් පැහැදිලිද ඒක සම්භාවිතාවය කොටසක් වෙන්න පුළුවන් ඔයාට කුලක ගාන වෙන්න පුළුවන් හරි ඔයාට ආස හිතන ගාණෙන් ඔයා පටන් ගන්න හැබැයි මම කැමති ඒක ජාමිතී ගානක් නොවනවා ප්‍රශ්නයක් නැහැ ඔට හොඳට විශ්වාසයක් තියනවා කිසි ප්‍රශ්නයක් නැහැ වැඩේ පටන් ගන්න පුළුවන් හැබැයි මෙන්න මෙහෙම වෙනවා පේපර් එකේදී මෙන්න මෙහෙම වෙනවා ඔයා කොච්චර ආසාවෙන් හිටියත් ඔයා කොච්චර දැනුවත් කියලා මේක උනත් ඔයා මුලින්ම තෝරගන්න ගාන බැරි වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒක ඇත්තටම පේපර් එකේ ගාන අමාරු කරලා දීලා තියෙන්නේ හරි හිතන්න එහෙම වෙලාවක් ඒතර ඔයාට ඒක බෑ දැන් මොකද වෙන්නේ ඔයාට දැනුම තියෙනවා ඔයා දන්න හොඳ විශ්වාසයක් තියෙනවා ඒ අකුරක් දාන්න පුළුවන් හැබැයි අත තියපු දෙවනි පත්‍රේ දෙවනි පේපර් එකේ අත තියපු පළවෙනි ගාන බෑ රයිට් පළවෙනි ගාන බෑ චුට්ටක්වත් ගණන් ගන්නවත් එපා ඔයාගේ විශ්වාස දෙකට විශ්වාසය දිගටම තියාගන්න හරි කොයි වෙලාවකවත් හිතන්න එපා අයියෝ පටන් ගත්ත ගමන් අප්සෙට් උනානේ ඒ කිසි කතාවක් නැහැ ඔයා ඊට පස්සේ දෙවෙනි ගාන තොරගන්න ඕනේ දෙවෙනි ගාන කරන්න ඕනේ හරි ඔයා ආසම ගානෙන් පටන් ගත්තා රයිට් ඕනම් පොඩි වෙලාවක් තියෙන ඔයාට ඔයාට තෝරගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න තමයි කරන්න කියලා මොකද ප්‍රශ්න 12ක් තියෙනවා දෙවෙනි පත්‍රයේ දෙවනි පස්තේ ප්‍රශ්න 12 කොටස් දෙකකට බෙදනවා A කොටස B කොටස කියලා A කොටසේ ප්‍රශ්න 6න් 5ක් තෝරගන්න පුළුවන් B කොටසෙන් ප්‍රශ්න 6න් 5ක් තෝරගන්න පුළුවන් ඔයාට ඔය තෝරගන්න එක මුලදීම තීරණය කරන්න පුළුවන් හැබැයි අපිට ඒක ෆයිනල් ඩිසිෂන් එක නෙමෙයි දැන් අපි තෝරගන්නවා මේ ප්‍රශ්න ටික තමයි හදන්න කියලා හැබැයි ඒක විභාගය ලියන මොහොතේ ආයෙ වෙනස් වෙන්න පුළුවන් මොකද අපි තෝරගත්ත ගාන S දෙකෙන් ගාන දිහා බලන්නේ තෝරගන්නේ S දෙකෙන් බල්ල තෝරගන්නේ. එතකොට ඒක හදන්න ගියාම ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ඕක මැදදී වෙනස් වෙන්න බලනවා. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔයා මුලින් තෝරගත් ආස ගන්න බැරි වුණා. හැබැයි ඔයාට තව ලොකු ගමනක් තියෙනවා දෙවෙනි පත්‍රෙත්. ඔයා මොකද කරන්නේ? රයිට්? ඔයා මොකද කරන්නේ? ඊළඟ ගාන try කරනවා. හරි? එතකොට මේ ගොඩක් ළමයි විතර ප්‍රශ්නයක් තමයි. මේ මොකක්ද මොන ගානද මුලින් පටන් ගත්තොත් හොඳ? හරි? දැන් මේ කතා කරන්නේ ඔයා දැනුම තියෙන ළමයට. රයිට්? ඊට පස්සේ මම එහෙමම BC මට්ටමේ ළමයට කතා කරනවා. හරි? හොඳට අහගන්න. හොඳට අහගන්න. ඔයාට දැන් හොඳ මානසික මට්ටමක් තියෙනවනේ. ඔයා ගැන. හරි? එතකොට ඔයා කරන්න ඕනේ මේ වගේ දෙයක්. හරි? ඔයා දැනන් ඉන්න ඕනි විභාගෙදී අඩු වෙලාවකින් හදන්න පුළුවන් ගණන් මොනවද? අඩු වෙලාවකින් හදන්න පුළුවන් ගණන් මොනවද? රයිට්? අනිවාර්යෙන්ම. හරි? නිර්මාණ ගාන දැන් මට දැනුමක් තියෙනවා මේ නිර්මාණ ගාන අනිවාර්යයෙන්ම හෙන්නම පොඩි වෙලාවක් යන්නේ වැඩ දන්න මිනිහට වැඩ දන්න ළමයට හෙන්නම පොඩි වෙලාවක් යන්නේ අනිත් ගණන් වලට සාපේක්ෂව ඒක නිකන් ඇඳලා දාන්න විතරයි තියෙන්නේ ඒක අඳින්න පුළුවන් ළමයා ඇඳලා දානවා හෙන්නම ඉක්මනට අන්න ඔයා දැන් හින විශ්වාසයෙන් ඉන්නේ හැබැයි ඔයා ජාමිතිය ගානක් අරගෙන දැනුම තිබ්බට පටන් ගත්තකම වෙලාව වැය කළොත් ඔයාට දැනුම තිබ්බට ඔයාගේ ඔළුවේ ප්‍රෙෂර් එකක් ගොඩනගෙනවා ප්‍රෙෂර් එක ගොඩනගෙනවා ගොඩනගිලා වට දැනෙනවා දැන් වෙලාව මදි වෙයි දෝ සැකයක් ඔන්න ඔය සැකය මත යම් මොහොතක් එනවා Tamanට සිතුවිලි පහර නොවන ඒ කියන්නේ අර ප්‍රෙෂර් එක විසින් ඔයාට ඊළඟ ගාන හිතන්න බැරි කරනවා හරි එතක ඒකින් දා ඔයා පුළුවන් තරම් හොඳ ගැම්මක් ගන්න මුලින් අර ඉක්මන්ට හදන්න පුළුවන් ගාන ඔයාට ලේසිම ගාන ප්‍රශ්නයක් තමයි ඉක්මන්ට හදන්න පුළුවන් ගාන ගන්න හරි ඊට පස්සේ පස්තර ගාන පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ ඔළුවට මාර නිදහස් නේද පස්තර ගාන පොඩි ටිකක් කරන්න තියෙන හැබැයි දන්න මිනිහට පොඩ්ඩ දන්න ළමයට හෙනම චූටි වැඩක් කරන්න තියෙන්නේ හරි එතකොට කුලක ගාන ගත්තට පස්සේ ඒ කියන විස්තරය හොඳ සිංහලෙන් කියවලා ගාන තේරුම් ගත්තොත් ඒ ගානේ කරන්න දෙයක් නැහැ රූපසටහනේ හිස්තන් ටික පෙරෙව්වා යටි උත්තර ටික දැම්මා වෙලාවක් යන්නේ ගාන හිතුනොත් විස්තරේ තේරුනොත් හැබැයි විස්තරේ තේරුම් නැත්තම්
ඒත් ඒ ගාණි කරන්න දෙයක් නැහැ. හිස්තන් ටික පොරව ගන්න බැරි වුණොත් එතනින් පල්ලෙහා ඒ ගාණි කරන්න දෙයක් නැහැ. හරි. හැබැයි පුළුවන් ළමට ඕක හෙන්නම චූටි වෙලාවක් යන්නේ. හෙන්නම චූටි වෙලාවක් යන්නේ. රයිට්. එතකොට ඔයා කරන්න ඕනි ඔයාට දැන් ගණන් පුළුවන් හින්දා ලේසිම ප්‍රශ්න ටික ඔයාට ලේසිම ප්‍රශ්න ටික සහ නැත්තම් අඩුම වෙලාවකින් අඩු ඔයාට එක සාපේක්ෂයි අඩුම වෙලාවකින් ඔයාට කරන්න පුළුවන් ගණන් ටික ගන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ ඔප්ෂන් වලට යන්න ත්‍රිකෝණමිතිය හරි ඊට පස්සේ ගණක් කියලා තිබොත් වෘත්තයක කෝණ වෘත්තයක ජාය සම්බන්ධ කරලා ඒ ගණන්ට ඔයාට යන්න පුළුවන් දැන් ජාමිතික ගණන් වලට පස්සේ සෙට් වෙන්න පුළුවන් මුලදී ඔය සංඛ්‍යාන වගේ ගණන් ඒවා හරි නිදහස් මොකද ඔයා පුහුණු කරපු දෙයක් තමයි විභාගෙදි කරන්න තියෙන්නේ හැමදාම හදපු දෙයක් තමයි විභාගෙදි තෙන්නේ ඔය සංඛ්‍යාන වගේ ගණනක ඔයා දන්නවා හරි ඔය මධ්‍යගයේ තිරුව ගහලා මධ්‍යන්නේ හොයන්න එනවා උපකල්පිත මධ්‍යන්නේ ඇසුරින් ඕක එකම දෙයක් මේ කරන්න තියෙන හරිම නිදහස් ඔය ගාන පේපර් එකේදී පැහැදිලි දෙක හරිම නිදහස් රයිට් එතකොට ඔයා ඒ වගේ ගණන් ටික මුලින් හදන්න ඕනි හරි පැහැදිලිද එතකොට යම් මොහොතක් ආවොත් පොඩි ප්‍රෙෂර් එකක් ආවොත් හරි ප්‍රෙෂර් එකක් ආවොත් ඔයා හොඳට ඔලුවට ගන්නවා ඔයාට ගාන වෙලාව මදිනවා කියලා දැනුනොත් ඔයා ඊළඟ ගාන තෝරගන්නම ඕනි ඔයා හොඳටම දැනගන්න ඕනි පේපර් එකේ හරි ඊළඟ ගානට යනවා කියන්නේ ඒ ගාන හදන්නේ නැහැ කියන එක නෙමෙයි තව ලකුණු එකතු කරගන්නවා කියන එක තව ලකුණු එකතු කළා ඒ ගාන ටික ඉවරලා ආයි බැරි ගානට එන්න පුළුවන් නේද හරි දැන් මං එනවා හරි මෙන්න මෙහෙම ළමෙක් ගැන තව ළමෙක් ඉතින් ඉන්නවා හරි Tamanta B අකුරක් එන්නේ Tamanta C අකුරක් තමයි එන්න තියෙන්නේ හරි කියලා දැනගෙන තමයි විභාගට යන්නේ ඒ අකුරක්ම දාන්න බැරි වෙයි හරි දැන් යාගේ අදහසක් තියෙනවා ඒ අකුරක්ම දාන්න බැරුණාට මට අනිවාර්යව B C මට්ටමකට යන්න පුළුවන් දැන් ඒක විභාගෙ දැනගෙන තමයි යන්නේ ඇත්තටම ළමයා රයිට් පැහැදිලිද ඒක හැබැයි ඔක විභාග වේලාවදී වෙනස් වෙනවා විභාග වේලාවදී ඔක වෙනස් වෙනවා ඔක ඒකක් වෙන්නත් පුළුවන් B C ළමයා S අකුරක් වෙන්නත් පුළුවන් පැහැදිලිද ඒක විභාග වේලාවෙදී වෙනස් වෙනවා දැන් හොඳ ගැම්මෙන් අහන් ඉන්න හරි දැන් එතකොට ඒ ළමයා කොහොමද වැඩේ කරන්නේ හරි ඒ ළමයා කොහොමද වැඩේ කරන්නේ ඔයත් හොඳට ඔළුවට ගන්න හොඳට ඔළුවට ගන්න රයිට් අනිවාර්යයෙන්ම ගානක් බැරි වෙනවා නම් ඔයාට ටිකක් වැඩිපුර ගණන් බැරි වෙන්න පුළුවන් පේපර් එකේ හරි මොකද ඔයා දන්නවා ඇත්තට දක්ෂ ළමෙක් නෙමෙයි රයිට් හැබැයි ගැම්මකුත් තියෙනවා ඔයා දන්නවා BC මට්ටමට වැඩ කරන් ගන්න පුළුවන් හරි එතකොට ඔයා කරන්න ඕනේ හරි ඔයා කරන අනිවාර්යයෙන්ම ඔයා අනිවාර්යයෙන්ම ලේසි ප්‍රශ්න ඔයාට වෙලාව සම්බන්ධ ප්‍රශ්නක් එනවා ඔයාටත් හරි ඔයා හිතන්න එපා BC මට්ටම උනාට ඔයාට පේපර් එකේ වෙලාව මදි වෙන්නේ නැහැ කියලා අනිවාර්යෙන්ම ඔයාට වෙලාව මදි වෙනවා හරි ඔයා කොච්චර කොහොම කිව්වත් වෙලාව මදි වෙනවා වෙලාව මදි වෙනවා ඒක හින්දා ඒක මැනේජ් කරන්න ඕනේ ඒක මැනේජ් කරොත් වෙලාව මදි වෙන්නේ නැහැ නේ හරි එතකොට ඔයා පුළුවන් ප්‍රශ්න ටික කර යන්න ඕනේ ඔයාට මෙන්න මේම අවස්ථාවක් එනවා දෙවනි පත්‍රේ ගණන් හදනකොට ඔයාට තේරෙනවා ගාන පටන් ගන්න ගැම්මට හදන් යන්න පුළුවන් අන්තිම කොටස් තුන يعني අන්තිම කොටස් දෙක වගේ يعني තුන හතර වගේ නැත්නම් හතර පහ වගේ කොටස් ප්‍රශ්නයක් අත්හම කොටස් තියෙනවනේ එක ප්‍රශ්නයක් අත්හම ඒකේ අනු කොටස් තියෙනවනේ අනු කොටස් වල අන්තිම ගණන් දෙකක් වගේ බැරි වෙන්න පුළුවන් හරි අන්තිම ගණන් දෙකක් වගේ බැරි වෙන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ හරි ඔයා එතකොට හැබැයි අනු කොටස් තුනක් හතරක් කරලානේ තියෙන්නේ අන්තිම කොටස් දෙක බැරුණාට හරි එතකොට ඔයා අර එකේ බැරි නම් අත ගදා ඉන්නපා බැරි නම් අත ගන්න එපා ඔයාට තව පේපර් එක යන්න දුර තියෙනවා ඒ ඔක්කොම කරන්න පුළුවන් හැම ගානක්ම එකතු කරන්න ලකුණු එකතු කිරීමක් ඔයාට තියෙන්නේ ලකුණු එකතු කිරීමක් පැහැදිලි දෙක ඔයා ඔක්කොම ගාන හැදුවත්ද නැද්ද කියන ප්‍රශ්නේ ලකුණු එකතු කිරීමේ ප්‍රශ්න දිනවා වගේ හරි එතකොට ඔයා ඊළඟ ගාන try කරන ඒතර ඔයාට දැනෙවි හරි ඔයා දැනගෙන යන්නේ මේ කතාව ඔයා දැනගෙන යන්නේ නොදැන යනවා නෙමෙයි ඔයාට දැනෙයි යම් වෙලාවක හරි ඊළඟ ප්‍රශ්නෙත් එහෙම වෙනවා අන්තිම කොටස් දෙක නිකන් බෑ වගේ හැබැයි ඔයා ඔළුවට ගන්න මොකක්ද අන්තිම කොටස හෝ දෙක බෑ නෙමෙයි ඔයා මේකේ කොටස් හතරක්ම දැන් හදලා තියෙන්නේ ගැම්මට මේකේ ඔයාට පුළුවන් ඔක්කොම හදලා තියෙන්නේ පැහැදිලි දෙක හරි එතකොට ඔයා ලස්සනට මේ වැඩේ කරන් යන්න ඕනේ හරි ඔයා ඊළඟ ගාන try කරන්න ඕනේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම ලකුණු එකතු කිරීමක් කරන්න තියෙන්නේ. ඔයා හිතන්නේවා paper එකේ ඔක්කොම ගණන් හදන්න තමයි තියෙන්නේ. නෑ. ඔයා දැනගෙන යන්න ඔයා ගැන. right? පැහැදිලිද ඒක? එතකොට මම තව පොඩි දෙයක් කියන්න ඕන. ත්‍රිකෝණමිතිය ගාන තියෙනවා නේද? හරි. පුළුවන් නම් වැඩේ කරලා යන්න. class එකේ class එකේ ලස්සන කරලා දෙනවා මම. හරි.
පුළුවන් නැ වැඩේ කරගෙන යනවා ත්‍රිකෝණමිතිය ගන්න පුළුවන් කරගත්තොත් ඇත්තටම හෙන්නම චූටි වෙලාවයි යන්නේ පුළුවන් කරගත්තොත් එකම දෙයක් තියෙන කරන්න පැහැදිලි එක පොඩි පොඩි දේවල් ටිකක් විතරයි ඔය ත්‍රිකෝණමිතිය ගන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම කොට දාන් යන්න හරි මේක කරන්න පුළුවන් පැහැදිලි එක ත්‍රිකෝණමිතිය ගන්න කරන්න පුළුවන් ඔය පොඩ්ඩක් බය කරලා දින ඔය වචනේ දාලා ත්‍රිකෝණමිතිය වචනේ දාලා ත්‍රිකෝණමිතිය 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 කියලා බය කරලා දින්නේ ඕක තේරිච්ච ගමන් ගාණේ ඇති දෙයක් නැහැ කියලා සමහර කිට ඔයයි ගාණෙන් පටන් ගන්නවා ගාන හදන්න පේපර් එකේ හරි ඊට පස්සේ රයිට් ඊට පස්සේ දැන් එනවා මෙන්න මෙහෙම කතාවකට දැන් A ළමයා B ළමයා C ළමයා දැන් එනවා විභාගෙදි දැන් යන්නේ එක්ක ෆේල් වෙයි නැත්නම් S අකුරක් හරි දාගන්න පුළුවන් වෙයි දැන් යා දන්නවා ඒ අකුරක් දාන්න බෑ B C අමාරුයි හරි ෆේල් වෙන මට්ටමේ වගේ හැබැයි ගේමක් දුන්නොත් x අකුරක් දාගන්න පුළුවන් ගේමක් දුන්නොත් x අකුරක් දාගන්න පුළුවන් ඔන්න ඔයාලට තමයි දැන් කතා කරන්නේ හරි ඔයාට තනි කරම කරන් තියෙන ලකුණු ඇහිඳින එක ඔයාට මේකේ ප්‍රශ්නයක් නැහැ කරන්න රයිට් ඔයාට ඔක්කොම ප්‍රශ්න කරන්න ඕනේ කියන එක කොහොමත් ඔළුවේ නැහැ හරි ඔයා කරන්න ඕනේ ඔයාට පුළුවන් ප්‍රශ්න ටික කර යන්න ඕනේ එතකොට ඔයාට දැනෙයි දෙයිනේ බහුතරයක් බැරි වෙනවා වගේනේ. ඒකන චුට්ටක්වත් හිතන්න එපා. චුට්ටක්වත් හිතන්න එපා. ඔයාට පේපර් එක ලොකු පේපර් එකක් තියෙන්නේ. ඔයාට බැරි වුණත් පුළු පුළුවන් ටික හදාගෙන යන්න ඕනේ. හරි? එතකොට දැන් මෙහෙමනේ. දැන් ඔයා හිතන ඔයාට බෑ කියලා. හැබැයි මම පෙන්වන්නම් වැඩේ හරියට කරොත් කරන්න පුළුවන්. මොකද? දැන් පස්තර ගාන ගන්නකො හරි පස්තර ගානේ පස්තර යඳලා xy මේ පැත්තේ x උඩ අක්ෂයේ y කියලා දැම්මත් ලකුණු දෙනවනේ. ඒතර පස්තර ගානේ නිවැරදිව හරි පස්තර අනුතරමින් යඳොත් හරි පස්තර යඳනකොට ලකුණු තුනක් දෙනවා. ඊට අමතරව රයිට් ඔකේ හරව අවම ලක්ෂය නැත්තම් උපරිම ලක්ෂයේ කණ්ඩාංකේ ඔය වගේ එකක් ඔයාලට අනිවාර්යයෙන්ම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. ඒතර ලකුණු 4 5 කියන එක අනිවාර්යෙන් හැම ගානකම වගේ ඔයාලට අහුලන්න පුළුවන්. ඔයාට දැනගෙන යන්න. හැබැයි ඔයා පස්සෙනි කියලා ඊට පස්සේ පල්ලයට කරගන්න බැරුව වෙලාව යනවා නම් ලත වෙන්න නම් එපා. ඉල්ලක් ගන්න try කරන්න ඕන. මම නැවත ඒදී කිව්ව ඔයාට. හරි? ඒතර ඔයා කරන්නේ ලකුණු ඇහිඳීමක්. ඔයාගේ ඔළුවේ තියෙනවා කොහොමවත් ෆේල් වෙන නම් බෑ. හරි? ඔයාට දැනනවා ටික වෙලාවක් යනකොට හරි? ඔයාට මේ අනිත් අයට වගේ නෙමෙයි. හොඳට දැනනවා දැන්. කතා හොඳට දැනනවා. හරි? සමහර කට අනිත් ළමයි වේගෙන් ලියනවා පේන්න පුළුවන්. හරි? වැඩ කරන් යනවා පේනවා. ඔයාට මේක හොඳට දැනෙනවා. හරි අනිත් ළමයින්ට වඩා ළමයි කොළයිල්ලනවා පේනවා. පැල් දෙක ළමයි කොළයිල්ලලා වැඩිපුර ලියනවා පේනවා. දැන් ඔයා ඒ වගේම කරන්නේ නැහැ. හරි තොර ඔයා ඒ වගේ කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා දැනගෙන යන්නේ සහ ඔයාට පේපර් එකේ ගොඩක් ගමන් බැරුව ඉන්නේ දැන්. හිතන්න ඒ වෙලාව. දැන් මේ මොහොත ඇහිලා තියෙන්නේ. හරි එතකොට ඔයා කරන්න ඕනි රයිට්. දන්න ඔයා කතාව පුළුවන් හැම ගානම try කරන්න ඕනි. හරි පුළුවන් හැම ගාන try කරන්න ඕනි. ලකුණු ඇහිඳින්න ඕනි. පස්තර ගන්න ලකුණු ඇහිඳා. ඊට පස්සේ ඔය සංඛ්‍යානේ වගේ ගණන් වල උපකල්පිත මධ්‍යන ඇසුරේ ඔය කතාවනේ තියෙනතර ඔයා වගුව අඳින්න ඔය වගුව ඇඳලා පුළු පුළුවන් විතර හිස්තන් ටික පුරවයි යන්න ඔයා අන්න එහෙම ලකුණු එකතු කිරීමක් කරන්න ඕනේ රයිට් අන්න එහෙම තමයි ලකුණු එකතු කිරීම කරන්න ඕනේ රයිට් එතකොට ඔයාට තමයි උතන ලොකුම ප්‍රශ්නේ ඉන්නේ ප්‍රෙෂර් එක සම්බන්ධව ඔයාලට වෙලාව මදි වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට හරි ඔය පීඩනය වාට වැඩිපුර එනවා BC ගන්න ළමයින්ට හොඳ පීඩනයක් එනවා ඒගොල්ලන්ට තමයි වෙලාව මදි වෙන එක වැඩිපුරම තියෙන්නේ වෙලාව මදි වෙන එක වැඩිපුරම තියෙන්නේ ඔය BC මට්ටමේ දැනුමක් තියාගෙන යන ළමයට හරි පැහැදිලිද කතාව අනිවාර්යෙන්ම විභාගෙදී රයිට් හොඳ දෙයක් කරන්න හරි හොඳ දෙයක් කරන්න ගේම අත්තරින් නනම් එපා මම ඉස්ලා ඉස්කල් ළමයට කියන්නේ කොයි වෙලාවක තමන්ට දැනෙනා වෙලාවක ඔය ඉස්කල් ළමයට වෙලාව දැනෙන්න පුළුවන් හරි දැනෙන්න පුළුවන් දැන් කරගන්න දෙයක් නැහැ කියලා දැන් නැති ඉවරයි තමයි කියලා ඉවර නැහැ හරි මේක අස්සේ නිදාගෙන ලබන පරිලිවිල්ලක් නැහැ නේ දැන් මොහොත ඇහිලා තියෙන්නේ විභාගය මේක අස්සේ ඔයාට පැය ගන්න තියෙන පැය වෙලාව හරි ඉවර වෙන්න කන්ම වෙලාව පේපර් එකේ ඉවර වෙන්න කන්ම ඔයා ගේම අතරින් නැහැ ලකුණු පුළුවන් විදිහට ඇහිඳින්නම ඕනේ ලකුණු ඇහිඳින්නම ඕනේ හරි එතකොට ඔයාලට තේරෙනවා අනිවාර්යෙන් ඔයාගේ උත්සාහයට ප්‍රතිඵල එනවාමයි හැබැයි උත්සාහ නොකරොත් කිසිවක් නැහැ හරි එතකොට ගේම අතරින් නැතුව ඉන්නයි ඕනේ හොඳට ඔළුවට ගන්න හරි මොකද තමන්ගේ රිසල්ට් එක සම්බන්ධයෙන් අම්මා තාත්තා බලන් ඉන්නවා නෑදෑයෝ බලන් ඉන්නවා
ඒ එකක්වත් වැඩක් නැති වුණාට ඔයාගේ අනාගතයේ ඕක ගණන් පේපරක කියන්නේ රයිට් වැඩිපුරම වැලියු එක තියෙන විෂය ඔයාගේ ඔය විෂයන් නමේ වැඩිපුරම වැලියු එක තියෙන විෂය මේක. ඒකද මේක තමයි බලන්න ඔයාගේ ඉන්ටර්වයුව එකට ගියා. ගණිතය සහ ඉංග්‍රීසි සම්බන්ධ ඔයාගේ රිසල්ට් එක තමයි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ. පහල් දෙක. ඔයාට හොඳ ස්කෝර් එකකට යන්න ඕන නම් හරි. ඔය දෙක උඩින් තියෙනක ගොඩක් වටිනවා. පහල් දෙක බැංකින් ස්කෝල් වඩා හොඳ ස්කෝර්ට අනිවාර්යයෙන්ම යන්න. දැන් හොඳ ස්කෝලයක නෙමෙයි නම් ඉන්නේ. ප්‍රදේශයේ තියෙන නැත්තම් ටවුන් එකේ තියෙන හොඳම ස්කෝල්ට යන්න try කරන්න. හරි ස්කෝල්ට ආදරේ තමයි. හැබැයි ගොඩක් වැදගත් හොඳ ස්කෝලකට යන්නේ එක. දැන් ඉන්නේ ස්කෝල්ට ආදරේ වුණා. මොකද ඔයාගේ ජීවිතේ මෙතනින් එහාට තවත් ලොකු ගමනක් යන්න තියෙනවා. හරි එතකොට තරගේ වැඩි තැන තමන් ඔටෝව වැඩ කරන පුද්ගලයෙක් බවට පරිවර්තන වෙනවා. තරගේ වැඩි තැනක හොඳ ස්කෝල තරගේ වැඩි. හරි තරගේ වැඩි තැන අනිවාර්යයෙන්ම ඔයා ඔටෝව වැඩ කරන්න පටන් ගන්නවා. ආයාසයකින් තොරව අනිවාර්යෙන් ජීවිතේ ගොඩ යන්න ලොකු චාන්ස් එකක් තියෙනවා හොඳ ස්කෝලට යන්න. හරි හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඒ නමයක්ම දාන්න ගණිතට අනිවාර්යෙන් යකුරක් හැම ළමයෙක්ටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් ගේමේ ඉන්න try කරන්න දිගටම වැඩ කරන්න. වීඩියෝ එක සම්බන්ධයෙන් හරි ඔයාලට මේකෙන් දෙයක් ලැබුණා නම් පල්ලෙහා comment කරන්න. මගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මගේ ප්‍රශ්න තියෙන ඒවා පල්ලෙහා comment section එකෙන් ඔයාලට ඒවා අහන්න පුළුවන්. හරි තවල මේකට අහන්න තවල මොකට මේ සිද්ධි දරගන්න ඔයාලට මේක share කරන්නත් පුළුවන්. හරි ඊට අමතරව right ඊට අමතරව channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ videos ඉස්සරහටම දිගටම දානවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට මේ channel එක. right එන අනිවාර්යෙන්ම තවත් දවසක හම්බෙමු. හැමෝටම බුදු සරණයි. දිගටම වැඩ කරන්න ජය වේවා.